ඉතින් අපි පරමාර්ථ ධර්ම තමයි දැන් අද කතා කරන්නේ. ඒ පරමාර්ථ ධර්ම කියලා තියෙන ප්‍රධාන පළවෙනිම ලක්ෂණය තමයි පරමාර්ථ ධර්මයක් ලෙස අපේ තේරවාදී හඳුන්වන්න තියෙන පළවෙනි ලක්ෂණය ටීකා සාහිත්‍ය මේක අපිට හමු වෙනවා. පරමාර්ථ ධර්මයක් හඳුන්වන්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි තවත් සහජාත ධර්ම සමග හටගන්නා වූ ධර්මයක් තමයි පරමාර්ථ ධර්මයක් කියන්නේ. තවත් සහජාත ධර්ම සමග හටගන්නා වූ ධර්මයක්. සහජාත ධර්ම සමග හටගන්නා වූ ධර්මයක්. සහජාත ධර්ම සමග කියනකොට එතන එකට ඒ කියන්නේ ඒක තව අතර විශේෂණ පදයක්ම යොදන්නට ඕනේ. සහජාත ධර්ම සමග හටගන්න ස්වභාව ලක්ෂණයක් ඇති ධර්මයක්. එහෙම අපි කියනවා. සහජාත ධර්ම සමග හටගන්න ස්වභාව ලක්ෂණයක් ඇති ධර්මයක්. ඒ කියන්නේ අපි ඒ පාඩකේ හදාගත්තොත් සහජාත ධර්ම සමග හටගන්න ස්වභාව ලක්ෂණයක් ඇති ධර්මයක් තමයි ධර්මයක් තමයි පරමාර්ථ ධර්මයක් කියලා කියන්නේ. මේකේ අංග කිහිපයක් තියෙනවා දැන් බලුවා. ස්වභාව ලක්ෂණයක් ඇති භාවයේ එකක්. හටගන්න භාවයේ තව එකක්. සහජාත ධර්ම සමගින් හටගන්න බව තව එකක්. ඒකෙන් අපි පළවෙනියෙන්ම තමයි යම්කිසි පරමාර්ථ ධර්මයක් වෙන්න නැත්නම් ඔහුට ආවේනික ස්වභාව ලක්ෂණයක් තියෙන්න ඕනේ. දැන් අපි සිත කියන එක කතා කරා දැන් අවස්ථා කිහිපයකම සිතේ ලක්ෂණේ තමයි අරමුණු සමූහයක් අතරින් එක අරමුණක් වෙන්කොට ගැනීම. ඒක අරමුණට අවධානය දීම තමයි සිතේ තියෙන ස්වභාව ලක්ෂණය. දැන් ලෝභය ගත්තොත් ඇලීම, දේශය ගත්තොත් අරමුණ සමග ගැටීම. මේ තමයි ඒවල් තියෙන ස්වභාව ලක්ෂණ. පටවි ධාතුව ගත්තොත් තද ගතිය. මේක තමයි හිතින ස්වභාව ලක්ෂණය. එතකොට පරමාර්ථ ධර්මයකට ස්වභාව ලක්ෂණයක් තිබිය යුතුයි. ඒක අනිවාර්ය අංගයක්. ඒක සමහර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ධර්මයේ පොතපත තරමක් කියවපු ජාතන් රූපං සභාවේන ශුන්‍යං කියලා වාක්‍යයක් තියෙනවා. එතන ස්වභාව කියලා අරගෙන තියෙන්නේ මේ පරමාර්ථ ස්වභාවයෙන් හිස් භාවයෙන් නෙවෙයි. එතන අර්ථ කීපයකින් ගණිතල එක තේමෙනවා තමයි ඒක ආත්මයෙන් ශුන්‍යයි කියන්නේ. ඒක ගැන අපි ඉස්සරහට විවරණයක් කරමු සාකච්ඡාවකට යන්. මෙතන තේරවාදීන්ගේ හැටියට යම් කිසි ස්වභාව ලක්ෂණයක් තිබිය යුතුයි යම් ධර්මයක් පරමාර්ථ ධර්මයක් වීම සඳහා. ඊළඟට ඒ ධර්මය තවත් සහජාත ධර්ම සමග හට ගන්නක් විය යුතුයි. සහජාත කියලා කියන්නේ තවත් ධර්ම සමූහයක් සමග එකට හට ගන්න ධර්මයක්. ඒකෙන් කියවෙන්නේ කිසිදු පරමාර්ථයක් මේක අපි සංකත පරමාර්ථ ගොඩේනේ දැන් ඉන්නේ නේද? ඊයේ chart එකේ අපි ගත්තා සංකත අසංකත ලෙස බෙදාගෙන මේ සංකත පරමාර්ථ වල තමයි කොටස් හතරක් කතා කරේ නේද? පරමාර්ථ ධර්ම, උපාදීනෝ ධර්ම, පරමත්ත ජාතික අනුප්පන්න ධර්ම කියලා. එතකොට ඒකෙදි ඒ පරමත්ත ඒකෙන් කියවෙනවා සංකත ධර්මයක් තවදාවත් තනිව හටගෙන පවතින්නේ. සංකත ධර්මයක්, ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් මේ කතා කරන්නේ. පරමාර්ථ ධර්මයක් සංකත පරමාර්ථ ධර්මයක් තනියම හටගන්නේ. තවත් ධර්ම වල උපකාරයෙන් තමයි හටගන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේකදී සමූහ වශයෙන් තියෙනවා කියලා අපි කියන්නේ. චිත්ත කලා චිත්තුප්පාදයක් ලෙස කිව්වා චිත්තචෛසික ධර්ම සමූහයකට, රූප සමූහයකට කිව්වා රූප කලාපයක් කියලා. නේද? සමූහ වශයෙන් හටගන්නේ. ඒ නිසා සහජාත ධර්ම සමගම තමයි හටගන්නේ. ඒක හට ගැනීමක් ගැන අපි කතා කරන්නට තියෙනවා. ඒතර හටගත් ධර්මයට කියනවා අතීත ධර්මයක්, හටගෙන තාම නිරුද්ධ නොවෙච්ච එකට පරම අනාගත ධර්මයක්, හටගන්නට නියමිත ධර්මයට හටගෙන නිරුද්ධ නොවෙච්ච ධර්මයට පච්චුප්පන්න ධර්මයක්, හටගන්නට නියමිත ධර්මයට කියනවා හට තාම හට නොගත් ධර්මයට කියනවා අනාගත ධර්මයක් කියලා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අනාගත ධර්මයේ අනුප්පන්න ධර්මයයි කියන දේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක ගැන අපි පස්සේ අනුප්පන්න ධර්ම කියන කතාවට ආපු තැනදී අවසානයේදී අපි කියන වෙනම විවරණයක් අපි කරගන්නවා කොහොමද තේරවාදීන්ගේ හැටියට අනුප්පන්න ධර්ම කියන්නේ කොහොමද, අනාගත ධර්ම කියන්නේ මොකද්ද, උපාදීනෝ ධර්ම කියන්නේ මොකද්ද කියන ભેදය අපි කතා කරන්නට ඕනේ. ඒකෙදී අපිට තියෙනවා අනාගතේ අනාගත සාමාන්‍ය, පච්චුප්පන්නේ සාමාන්‍ය කියලා පද හතරක් අපි කතා කරන්නට තියෙනවා. ඒ නිසා ඒක අපි ඉදිරියේදී කතා කරනවා. මෙතනදී දැනට මතක තියාගන්න හට ගැනීමට සම්බන්ධ ධර්ම, හට ගැනීමක් හා සම්බන්ධ ධර්ම තමයි සංකත පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. ඒවා තවත් ධර්ම සමූහයක් සමගමයි හටගත යුත්තේ. ඒ වගේම ඒවායේ ස්වභාව ලක්ෂණයක් පවතිනවා. Tamanṭama āvēnika vechcha svabhāva lakṣaṇayak pavatinawa. දැන් අතෝ චිත ගත්තොත් එහෙම සිත කියන්නේ අරමුණක් වෙන්කොට දැනගන්නා වූ ස්වභාවය. අරමුණු රාශියක් තියෙනවා නම් ඒ අරමුණු රාශියෙන් යම් අරමුණක් අපි වෙන්කොට ගන්නවා. අනිත් ඒවාට ફોકસ කරන්නේ මේ අනිත් මේ අරමුණු විතරක් වෙන්කොට අරගන්නවා.
මේ සිත හට ගන්නකොට තනියම අපි මේක උදාහරණයකට ගත්තොත් සිත කියලා විඥානය සිත තනියම හට ගන්නට බෑ සිත හට ගන්න වේදනා සංඥා සංස්කාර ඒක වේදනා සංඥා චේතනා ආදී තවත් චෛසික ධර්ම සමූහයක් සමග තනියම හට ගැනීම හැකියාව නැහැ ඇයි සිත තනියම හට ගන්න බැරි කියන එක පවා අපිට තේරවාදී පැත්තෙන් විස්තර කරගන්නට පුළුවන් ඒක අපි නාම කියන පාඩම යටතේ ගැඹුරින් කතා කරන්නට ඕන එතකොට ධර්ම සමූහයක් එකට හට ගන්න සිතර තියෙනවා Tamanටම ආවේනික වෙච්ච ලක්ෂණය මොකද සිතේ ලක්ෂණේ ආරම්භන ග්‍රහණය ලෝභයේ රසනේ වේදනාවේ ලක්ෂණේ ආරම්භන රස විඳීම සංඥාවේ ලක්ෂණේ අරමුණේ වෙලාවේ හැඳින ගැනීම ඒ නිසා ඒ ධර්ම වලට ආවේනික ලක්ෂණ තියෙනවා සිතර තියෙනවා Tamanට ආවේනික ලක්ෂණයක් ඒ නිසා පරමාර්ථ ධර්මයක තියෙන විශේෂම ගතියක් තමයි Tamanට ආවේනික වෙච්ච ලක්ෂණයක් තියෙනවා ඒ ධර්මයේ අනිත් ධර්මෙන් අපිට වෙන් කර දැනගන්නට පුළුවන් රූප කලාපයක් ගත්තොත් ඒක තියෙනවා තද ගතිය උෂ්ණය නැත්නම් ඒ පැසවන උෂ්ණ සීත ගතිය ඊට පස්සේ පුම්බවන ගතිය ඊට පස්සේ ආබන්දන ස්වභාවය ඉතින් පටවි ධාතු විතරක් අපි අවධානය දෙන්නොත් ඒ ධාතුවේ ඒ තද ගතිය අනිත් ධාතු වල ස්වභාව වලින් වෙනස් ඒ නිසා ඒක Tamanටම ආවේනික ලක්ෂණයක් ඇති ධර්මයක් ඊළඟට දැන් එතකොට Tamanටම ආවේනික ලක්ෂණයක් ඇති සහජාත තවත් ධර්ම සමග හටගන්න ධර්මයකට කියනවා පරමාර්ථ ධර්මයක් කියලා එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් දැන් සිත් දෙකක් පා දැන් එතකොට සිත චෛසික වලින් මෙන් වෙනවා එකම ගොඩේ එකට ඉපදුනත් ඒ දෙක වෙනම ධර්ම දෙකක් ලෙස අපි ගන්න. දැන් එතකොට කෙනෙක්ට තවත් ගැඹුරින් ප්‍රශ්නයක් අහන්නට පුළුවන් සිත් දෙකක් ගැන කතා කරමු. දැන් සිත් දෙකක් හට ගන්න එක පෙර පසු කොවිනේ කිනේක පසු පසු වෙලාන් සිත් හට ගන්න. එතකොට සිතේ ලක්ෂණේ ආරම්භනක් ග්‍රහණයනේ. එතකොට පළවෙනි සිතේ ලක්ෂණේත් ආරම්භනක් ග්‍රහණය දෙවෙනි සිතේ ලක්ෂණේත් ආරම්භනක් ග්‍රහණය. එතකොට මේ සිත් දෙකම එකක්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අර උපනිෂද් කියන දර්ශනයේ හැටියට මේ සියල්ල නිර්මාණය වෙච්ච ආත්මයක් තියෙනවා. ඒකට මව් ආත්මය කියලා කියනවා. අපේ සියලු දෙනාගේම ජීවිතවල තියෙන ආත්මය මේ මව් ආත්මයට සම්බන්ධයි. ඒ නිසා ලිබරේෂන් එක නේද අවබෝධය. එහෙම නැත්නම් අවබෝධය කියලා කියන්නේ අපේ එන්ලයිට්මන්ට් කියලා කියන අවබෝධය සත්‍ය අවබෝධය කියලා කියන්නේ ඒ මේ සියල්ල ඒකත්වයෙන් යමක් තේරුම් ගත්තොත්. මගේ ආත්මයයි මේ හැමෝගෙම ආත්මයි මව් ආත්මයයි සියල්ලම එකක් කියලා තේරුම් ගැනීම තමයි එහි එක්තරා අවබෝධ මට්ටමක්. ඒ නිසා සමහර කෙනෙක් මේ කියනකොට සිතට තියෙනවා ඔහුට ආවේනික වෙච්ච ලක්ෂණයක් තවත් ධර්ම සමග හටගන්නේ කියනකොට කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් සිත් දෙකක් එකම පරමාර්ථ ධර්මයක්ද? ඒ දර්ශනය ඉඳලා බලන කෙනෙක් නේද? සිත් දෙකේම තියෙන එකම ලක්ෂණයන්නේ. එතකොට තේරවාදීන්ගේ හැටියට සිත් දෙක පරමාර්ථ ධර්ම දෙකක්. පොදු කැටගරිය ගත්තම එකම ගෲප් එකට එකම කණ්ඩායමට වැටෙන්නේ. නමුත් ඒක පරමාර්ථ ධර්ම දෙකක්. ඒකට හේතුව මොකද්ද? ඒ පරමාර්ථයට ආවේනික වෙච්ච උප්පත්තියක් තියෙනවා. ඒක තව ලක්ෂණයක්. ඒ පරමාර්ථ ධර්මයක් තව පරමාර්ථ ධර්මයකින් වෙන් කරගන්නට තියෙන තව සාධකයක් තමයි Tamanට ආවේනික උප්පත්තිය. දැන් අපි හිතමු චිත්තුප්පාදින චිත්තචෛසිකවල එකතුර කියනවා චිත්තුප්පාදේ කියලා. ධර්ම චිත්තුප්පාදයක් හට ගන්නවා. ඒකම ඉපදිලා නිරුද්ධ වෙනකොට චව චිත්තුප්පාදයක් හට ගන්නවා නේ. එතකොට දැන් මේකේ තියෙන සිතේ ලක්ෂණයත් ආරම්මන ග්‍රහණය. මේකේ තියෙන වේදනාවේ ලක්ෂණය ආරම්මන රස විඳීම. මේ ගොඩේ තියෙන සිතේ ලක්ෂණයත් ආරම්මන ග්‍රහණය. වේදනාවේ ලක්ෂණය ආරම්මන රස විඳීම. හැබැයි මේ සිතයි ධර්ම එකක්ද දෙකක්ද? ධර්ම දෙකක්. හේතුව මොකද? මෙයාට එකම ලක්ෂණ තිබුණත් මෙයාගේ තියෙන වෙනම ඉපැත්මක්. මේ සිතේ තියෙන තව ඉපැත්මක්. ඒ නිසා නානා ඉපදීම ඇති බව පරමාර්ථ ධර්ම බෙදා ගන්නට තියෙන තව සාධකයක්. පරමාර්ථ ධර්ම බෙදාගන්නේ තමයි ප්‍රධානම සාධකයේ තමයි ආවේනික ලක්ෂණයක් තිබීම. ඒ නිසා එකම ගෲප් එකේ එකම චිත්තුප්පහදේ සිතයි වේදනාවයි වෙනම ධර්ම දෙකක්. ඒ දෙක එකට උපදින්නේ ඒ දෙකේ එපැත්ම එකයි. නමුත් ඒ දෙක ලක්ෂණ වශයෙන් ධර්ම දෙකක්. එතකොට නානා සිත් දෙකක් ධර්ම දෙකක් වෙන්නේ මොකද? නානා ඉපදීම් තියෙන නිසා. නමුත් සිත කියන පොදු කුලකයේ ගත්තම දෙන්නම එකම කුලකයට වැටෙන්නේ. නමුත් ධර්ම වශයෙන් ගත්තම නානයි. දැන් රූප කලාපවලත් එහෙමයි. දැන් රූප කලාපයක් ගත්තොත් වැඩි දෙයක් රූප කලාපයක් තිබ්බොත් ඊට පස්සේ තව රූප කලාපයක් ඒක තියෙනකොට හට ගන්නවා. එතකොට මේ රූප කලාපයේ තියෙන වෙන විපදීමක් මේ රූප කලාපයේ තියෙන තව විපදීමක්. දැන් සමහර වෙලාවලට සමහර රූප කලාප ශරීරයේ රූප කලාප ගොඩක් තියෙනවනේ එක සිතක් වගේ නෙවෙයිනේ. සමහර වෙලාවලට රූප කලාප දෙකක් එකම වෙලාවේ හට ගන්නත් පුළුවන්. එකම වෙලාවෙ හට ගන්න රූප කලාපයක් තව රූප කලාපෙත් ඒ වෙලාවෙම. හැබැයි මේ දෙකත් වෙනස්. මොකද මේ දෙක තිබුණේ අවකාශ වශයෙන් තැන් දෙකක. එකම තැන නෙවෙයිනේ. රූප කලාප දෙකකට හටගත් තැන් දෙකකදී. ඒ නිසා මේ දෙකේ ත්‍රිපතීම් දෙකක් තියෙනවා. හරිනේ? ඒ නිසා පරමාර්ථ මේක දෙකේ පටවිය තියෙනවා මේකෙත් පටවිය තියෙනවා. පටවි ලක්ෂණයෙන් පොදුයි දෙන්නම.
නමුත් ඉපදීම් දෙකක් තියෙන තැන් දෙකක හටගන්න. සිතේ වෙන්නේ පෙරපසු වී හටගන්න. ප්‍රතිසන්දියෙන් චුතියෙන් ප්‍රතිසන්දියෙන් ගත්තොත් ඒ පෙරපසු වී සහ තැන් දෙකක. ඒ නිසා පරමාර්ථ ධර්මයක තියෙන අපි මේ කතා කරන්නේ සහජාත ධර්ම සමග හටගන්න ස්වභාව ලක්ෂණ ඇති ධර්මයක් කියලා ස්වභාව ලක්ෂණේ විශේෂම එක පරමාර්ථ ධර්මයක් තේරුම් ගන්නට. ඒ වගේම තවත් ධර්ම සමග හටගන්න බව තව විශේෂයක්. ඒකෙදි එකම ලක්ෂණ ඇති පරමාර්ථ නම් ඒවායේ නානා ඉපදීම් ඇති බවත් ඒවායේ වෙනස් භාවයට කියන්නේ වෙනස් ධර්ම ලෙස තේරුම් ගන්නට ප්‍රධානම සාධක. ඒ නිසා ඒක තමයි පළවෙනි කරුණ අපි පරමාර්ථ ධර්ම සම්බන්ධයෙන් කතා කරන්නට තියෙන්නේ.